විශ්වාස බංග යෝජනාව දැන් කාරක සභාවකට දාලා තියෙනවානේ. විශ්වාස බංග යෝජනාව පැත්තකට කරලා කාරක සභාවේ විපක්ෂය රැස් වෙලා අපි තීන්දු කරනවා. මේකට ඇත්ත වශයෙන්ම අපි ආ යුතුද කියලා මේක හරි සමහර. අපි සහභාගී විය යුතුද කියන එක පිළිබඳව අපි තීන්දුවක් ගන්න යනවා. මොකද නැන්ටම මතයක් ඇවිල්ලා තියෙනවා. මොකට මේකට සහභාගී වෙන්නේ? මේක යාළට වැඩි, යාළගේ ආණ්ඩු පක්ෂයට වැඩි. නිකන් එම එකක අපි ගිහිල්ලා ඉතන වාඩි වෙලා ඉඳලා වැඩක් තියෙද කියලා මේ අපි හදවත් කියනවා. ඒ ගිවිසුම් ඇත්ත වශයෙන්ම දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කියලා අපි කියලා තියෙනවා. මම හිතන්නේ මේවට විරුද්ධව දැනටම ජනමතයක් ඇති කරන්න ඕනේ. ඉතින් ඒ ජනමතය ඇති කිරීමේ වගකීම තියෙන්නේ ඔබලට, ජනමාධ්‍යට. ජනතාව අසරණ වෙලා වගේ ඉන්න කරගන්න දෙයක් නැහැ. මේ ජනතාව ඡන්දය ලබා ගැනීම සඳහා අපි මේවල ගන්නවා. අපි සියලු දෙනාම එකතු වෙලා. මොකද මේ හයන්නේ බිය ගන්නලා කියන්නේ. දැන් මුළු සමාජයෙන් බිය ගන්නලා. මේ නූතේ බිය ගන්නපු සමාජය නැමත ගොඩනගන්න එයාලා මහන්සි ගන්නෙ නෑනේ. ඒකේ හින්දා තමයි අපි ඊයේ ඉඳන් පාරට බැස්සේ. ඉතින් අපි ඒ වගේ අපි ජනතාවගේ බිය නැති කර ගන්න ඕන මුලින්. මොකද නැත්තම් මෙයාලට පුළුවන් මේක උඩ දාලා ඡන්ද කල් දාන්න. පැහැදිලිව ජනාධිපති වරණයත් කල්යයිද කියලා මිනිස්සුන්ගේ බයක් තියෙනවා. ඔය දැනට මේ නුවරින් ආපු මන්ත්‍රීවරු සහ පිරිස කිව්වෙත් ඒ தත්ත්වය තමයි ඔවුන්ගේ ඔළුවේ තියෙන්නේ. මේක කල් දායිද? එයාලගේ කියනවා අපි කල් දාන එන අවුරුද්දේ ජූනි මාසේ දක්වා. ඉතින් අධිකරණයට යන්න ඕනේ. අධිකරණයට අපි ඒකට විරුද්ධව යනවා. ඉතින් ඒ වගේ මත තියෙනවා. මං හිතන්නේ මේ ජනාධිපතිවරයා එහෙම කරන එක නැහැ කියලා විශ්වාසිකුත් තියෙනවා අපිට. මොකද එතුමා කිව්වේ එක වරයි කියලා නේ. හරි ශෝකංචෝ. ඒක හොඳයි. හොඳයි, හරි හොඳයි. ඔව් මේ ලෝටාබේ මහත්තයා නියත වශයෙන්ම ජනාධිපතිවරයා එන්න සූදානම්. යක් සූදානම්. එතුමා සූදානම්. ඔබතුමා අවසර දීලා තියෙනවා. නැති අපි පක්ෂය තීසු කරන්නේ මේ වෙලාවට තාම කියන්නේ කල නැහැ. පක්ෂය තාම අපි පක්ෂය කියලා තීසු කරන්නේ. අපිට අසුබයි.